사는 애가 많다. 아니 어떤 애가 보니 스타일은 이렇게 비슷한 데 비해 좀 예뻐 보이는 것 같은데 뭔가 뭔가 봐도 이쁘게 보네요. 그것도 맞아 보이는 것 같은데. 아니 어떤 애가 보니 소문이 아는 것도 별로 다른 것 같은데 내가 나라도 이거를 인기니 아마 더 무서워 하려 하다 아니 이런 거. 아파트 자아들 미스파들 산다 이거를 세스트 위사라다 이렇게 쓰지. ඔවුන්ගේ ආර්ථිකය කෙරෙහි ජනතාවගේ පෝෂණ අවශ්‍යතාවය සඳහා කරන ලබන මේවර සුවිශේෂය. එම කාර්යය විසින් ඉදිරිපත් ලබන්නේ විශාල දුෂ්කරතාවයන්ට අභියෝගයන්ට මුහුණ දෙමින්. ඒ අතර ප්‍රධාන වශයෙන් වර්තමාන ඉන්දියානු රජයේ මැදිහත් වීම හා ඉන්දියානු තීවරයන්ගේ තීව්‍ර කටයුතු ලාංකේය තීවරයන් කෙරෙහි විශාල බලපෑමක් සිදු කරමින් තිබේ. විවිධ අවස්ථාවල ඉන්දියානු රජය විසින් ලාංකේය තීවරයන් අත්අඩංගුවට ගැනීම උත්සාහගත කිරීම සිදු කර ඇත. එමෙන්ම ලංකාවෙන් සීමා තුළ නිදහස ඉන්දිය දීවර කටයුතු කිරීම පිට ලබා දීම හා ඔවුන්ගේ විශාල පෝරණ යාත්‍රා හේතුවෙන් අප දීවරයන්ගේ දැල්ලාම් පනපා විනාශය මිතත්වයක් උදා වී ඇත. විවිධ අවස්ථාවල සිදුවන කාලගුණ විපර්යාසන් හේතුවෙන්ද දීවර ජනතාවගේ ජීවිත පවා අහිමි වී ඇත. මෑත කාලයේ දකුණු මුහුදු තීරයේ සිදු වූ ව්‍යසනය හේතුවෙන් දීවරයන් පිරිසගේ ජීවිත අහිමි වූ අතර තවත් දීවරයන් පිරිසක් අතුරුදහන් වෙත. දැල්ලා හැඟීමේ දීවර ජනතාවගේ විශාල සම්පත් ප්‍රමාණය ඇත විනාශ වී දීවර ජනතාව තම රැකියාවේ නිරත වීමේදී මුහුණු දීමට සිදුවන මේ ආකාර දුෂ්කරතාවයන් රසක්කේ ඔවුන්ගේ ජීවිත දේපළපව අහිමි වූ අවස්ථා බොහෝ ප්‍රමාණයක් ඇත. අනුකතාන එක තුමනි මෙම ගැටළු මෙසේ පවතිද්දී දීවරයන් පිරිසක් සෝමාලියානු මුහුදු කොල්ලකරුවන්ගේ ගහණයට ගෙන ඇත. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ 27 වනදා මුහුදු ගිය කටානි ඩබ්ලිව් සාන්ත සෙබස්තියන් පනාන්දු කළුතර දකුණු මුද්‍ර තිදරු පියකුවන එස් කේ වීරසෙන සිල්වා මුත්තු කුඩාව මදුරන් පොලිස් දිනේ සුසන්ත පනාන්ද මීගමු උතුරු පිටපන දුප්පත් අංකයේ ඩබ්ලිව් ජේ ලියන් රොඩ්‍රිගු මීගමු උතුරු පිටපන දුප්පත් අංක දෙකෙහි පී සිල්ව රාජන් සහ මීගමු පිටපන පසියාවත්ත පල්ලියසල ඒ ජූට් නිරල් පනාන්ද යන මෙම දීවරින් පිරිසහ බහුතර යාත්‍රා සෝමාලියා මුහුදු කොල්ලකරුවන් විසින් පැහැරගෙන මාස පහකට ආසන්න කාලයක් රඳවාගෙන සිටිනි. ඔවුන් උදායරින් සඳහා විශාල කප්ප මුදලක් ඉල්ලා සිටින බව මාධ්‍ය තුලින් වාර්තා වී ඔවුන්ගේ ජාතීන් හා බහුතර යාත්‍රා විහිමිකක් මෙම දීවරින් පිරිස නිදහස් කර ගැනීම සඳහා එවැනි කප්ප මුදලක් ගෙවීමට හැකියාවක් නැතයිද ප්‍රකාශ කළ බවද වාර්තා වී එම හේතුවෙන් මෙම දීවරින්ගේ පසුබිම් උදවිය අනිකුත් දීවර ජනතාවත් විශාල මානසික පීඩාවට ලක්ව සිටිනි. මොවුන් මෙසේ දුෂ්කරතා විඳිමින් මුහුදු රැකියාව තෝරා ගන්න ලැබුවේ ඔවුන්ගේ පවුල් නඩත්තු කිරීමට වුවත් ඔවුන් අපේ රටේ පුරවැසියන් පිරටේ දළ දේශයේ නිෂ්පාදිතය ශක්තිමත් කිරීමට උත්සාහ දෙන්නේ ඔවුන්නි. ඔවුන් නීති විරෝධී ලෙස මුහුදු සීමාව උල්ලංඝනය කර ඇතැයි පවසමින් යුවත බලා සිටීමට අපට සදාචාරාත්මක අයිතියක් නැත. එහෙයින් වහම් රජයේ මේකරී අවධානය යොමු කොට මෙම දීවර පිරිස නිදහස් කර ගැනීම සඳහා කටයුතු සැලසිය යුතුයි. මේ පිළිබඳ ගරු සභාවේ අවධානය යොමු කරන අතර පහත ප්‍රශ්න කෙරෙහි දීවර අමාත්‍යතුමාගේ පිළිතුරු ලබා දෙනු ඇතැයි බලාපොරොත්තු වෙමි. ප්‍රශ්න අංකයක මෙම දීවර පිරිස නිදහස් කර ගැනීම සඳහා රාජතාන්ත්‍රික ලෙස ගෙන ඇති දීවර කවරේ එක මේට පෙර මෙවැනි කප්පම් කරුවන් විසින් පැහැර ගන්න ලද දීවරින් නිදහස් කරගෙන තිබේ. ඒ සඳහා ගන්න ලද පියවර කවරේ තුන මීට පෙර ගන්න ලද පියවර අනුගමනය කරමින් මෙම දීවර පිරිස නිදහස් කර ගැනීමට කටයුතු කරනවා. විශ්වතී කරකතාගයි ඒ දාස්තුලයි 1 පෙබරවාරි 5
che mi ha pagato di mi sono di tantrica spiegato di tantrica ma non mi è passato da casa di tantrica ma mi stanno con un passato di quella con la parola qui ma la parola che mi manda una carta di me e dopo la pirata di tantrica oggi qua di quello mi dica la chiamata negra e sanno la tantrica e sa di venire passato per tutta la mia per me venire campo con un carruano sin per la carta di vera mi da scaricare di piedi e sanno la carta di piore che ho detto mi venire mi venire da si duro e che ho detto si duro mi lavi capì mi dica io capì ma io vado di ora di tantrica qua mi ne mai vela io altra te cai vivere da tutti e io vela io vasa navata che l'anca avutava e mi vora matte se io di già mi vora potessi vore ikut tavak putta ikut io vabbè ma va mi dell'anta giati che io tappe si non rai per in già e altra vata lì io vola e vila io vola cata e della noi con l'anca avutte che divere gatti vena ma va non vino non è qua ma va non vino e tu per mi passi a vila mi vola somalia e vila gara gatta ma tu a me che ne metti a te la tamo non sarà per te udam perana di gila e chi ti vei tungani vela ya කිව්වා මම try කරන්න කියලා. එයා ගිහිල්ලා ඊට පස්සේ එයා ඉල්ලලේ වුණා ඡාය. අපි ඡායයක් පත් දෙවුවා. ඡාය රුපිරි කියලා පුද්ගලික උදව්වක් මේ දෙන්නේ. එයා මේ සල්ලි ඒ දුරස්තරාම අපිට ඩිටාස් කරලා කිසිම කප්පමක් නැතුව. ඉතින් ඒ නිසා දැන් මේ සැරේ මේ ප්‍රශ්නේ ඇති වුණාම නමුත් ඒ ඉතා අපේ යාත්‍රාවට 190 කට සල්ලි යවන යාත්‍රාව ගන්න ආවේ. හදවත් ඉවරයි පහුගිය කාලේ අපි කතා කරා මේක බෙන්දේසි කරනවා කියලා. කියලා බලද්දී සති දෙකකට පාර පෙර ඉමේල් එකක් පාවනේ වත ඉතුරු මිලියන එක අමාරුයි වල ලංකාවට ඇවිල්ලා මේක ගන්න ඒගොල්ලෝ එනවා ඒක ලැස්ති කරලා තියන්නේ අපි වහාම ක්‍රියාත්මක වෙලා ඉතින් ඉඳලා කතා කරා මේගොල්ලෝ නේදලන් තියන්නේ අර නේදලන් යාතිකෙත් එක්ක ඒගොල්ලෝ ඉතින් ඉඳලා ක්‍රියාත්මක කරා කියනවා ඒගොල්ලෝ පිට ගන්න දෙන කරපු ඔක්කොම ඉමේල් ඒක තමයි නගත් විද්‍යාත් මම ඔබතුමාට කියවන්න ඒකම වුණු ඉන්නේ රජයේ ලක්ව අපිට තව මේ අනිත් ආරක්ෂක අමාත්‍යවරයාට පස්සේ මේ ලිපිය ඉංග්‍රීසි භාෂාවෙන් තියෙනවා මම කියවන්න To the Minister of Defence, Public Security Law and Order of the Democratic Socialist Republic of Sri Lanka, dear colleague. As Minister of Public Security, I am responsible for the security situation in Puntland, state of Somalia. Despite the well-trained police force in main cities as Dusasu and Karduk, we are facing an increasing number of piracy acts in our borders and beyond our economic coastal zones. Although born out of frustration due to a large number of illegal fishing boats and dumping of dangerous waste in our waters a few years back, the piracy is more and more controlled by people with a criminal and or extremist background. Although there is a large number of warships from the international community patrolling in our waters, we do see this only as a temporary solution. Therefore, we like to discuss with you about the possibility of creating a more permanent solution for this problem. It has been calculated that the total cost involved with the presence of the international naval force is around $300 million annually, with no guarantee that they can solve this problem within 5 to 6 years. According to sources at the UN, the total cost caused by Somalian piracy is over $3 billion annually. This is why especially the countries with large interest in sea cargo transport are now desperately looking for sustainable and cheaper solutions. The government of Puntland therefore wants to present a comprehensive plan acceptable not only for the international community but also for the Somalian community. Within the scope of the plan is the setup of an MCS monitoring control surveillance system parallel to the economic development of our region at a fraction of the cost involved. Before we will present the plan to the international community, I like to discuss this plan with yet on confidential basis. Sri Lanka's experience in securing the safety in its waters during the war against the Tamil Tigers would be of great value to us. Respectfully, yours, Abdulrazak Ahmad, Director General, Counter Piracy Directorate, Minister of Maritime Transport, Transports and Counter Piracy Government of Puntland, Somalia. Then we get there, we get better, 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 we ස්ටියනාලාභය ඇමරිකාන ඩොලර් බිලියන 3ක් අලාභය සියලුම යුරෝපා යාත්‍රාවට මේ ප්‍රශ්නය ඇතිවි තියෙනවා. එතකොට දැන් මේ අනුව මේ ඇත්තටම මේක අපි දිගටම කතා කරලා දැන් එකක් කරන්න ගන්න තියෙනවා. ඔන්න අපිට දැනගන්න තියෙනවා මේ කට්ටියට කතා කරලා කියලා තියෙනවා කිසිදු මේ කට්ටියට හානියක් සිදු කරන්න එපා. මේ ගැන යම් ක්‍රියාමාර්ගයක් ගන්න. නමුත් ඔන්න අපිට දැනගන්න පුළුවන් තමයි ගිය සැරේට වඩා මේ සැරේ මේක සම්ප්‍රයුක්ත ප්‍රශ්නය අර ඉක්කිය සැරේ හිට කල්ලිය කිටපු කට්ටිය දැන් කල්ලි කැඩිලා. ඒ මොකද විශේෂ මේ රූප සංගමයේ යාත්‍රා දැන් ඉන්නේ නැහැ. ඒ
යන්නේ නැති කොට දැන් ඒගොල්ලෝ ඒගොල්ලෝ අතර තරංගේ වැඩිලාතියි. මොකද අපේ කට්ටියක් ගිහිල්ලා පිටින් ඉවර යාත්‍රා ගිහිල්ලා ඒගොල්ලෝ කියන්නේ මේගොල්ලෝ දෙක සම්බන්ධ වෙලා වැඩ කරනවා. වැඩ කරනවා තව කට්ටියක් කරලා ඒ කට්ටියට ගන්න. ගන්න ඒ කට්ටිය අවශ්‍යයි. ඔය වගේ ක්‍රියාමාර්ග එනවා. ඉතින් ඒ නිසා මේක තමයි අපි ගත්ත දෙවෙනි ක්‍රියාමාර්ගය. අවසාන ඊමේල් එක කියවලා තියෙන්නේ This is on this environment.
themselves with the government of Sri Lanka to intervene without delay to save the fishermen. Thank you.